ආයුබෝවන් ඔයාල හැම කෙනෙක්වම අපේ V7 අපි YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් කාලයක් තිස්සේ ඉල්ලලා තිබුණු වීඩියෝ එකක් තමයි මම මේ අද අරගෙන ආවේ. කොහොමද මගේ ෆ්‍රිජ් එක ඕගනයිස් කරලා තියෙන්නේ කියන එක. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් අපි පොඩ්ඩක් අපේ ෆ්‍රිජ් එක ඇතුලේ පොඩි ටුවර් එකක් ගිහිල්ලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. දැන් මුලින්ම කරන්නේ මේ ෆ්‍රිජ් එකේ ස්විච් එක ඔෆ් කරනවා. මොකද මේක ටික වෙලාවක් කරලා තිබුණාම මේකෙන් පොඩි සද්දයක් එනවා ටික ටික ගාලා. ඒක නිසා මුලින්ම මම මේකේ ස්විච් එක ඔෆ් කරනවා. හරි. එහෙනම් මම මුලින්ම ෆ්‍රිජ් එකේ උඩ පැත්තේ මෙතන ඉඳන් පටන් ගන්නම් මොනවද තියෙන්නේ කියලා. මේ උඩින්ම දාලා තියෙන්නේ මගේ කේක් බඩු වලට ඕන වෙන දේවල් තමයි මේ උඩම තියෙන්නේ. මම පෙන්නන්නම් මේ තියෙන්නේ කුකින් චොකලට් එක. එතකොට මේ තියෙන්නේ චොකලට් චිප්ස්, වයිට් චොකලට් චිප්ස්. මම මේ පැකට්ස් එක කැඩුවේ නැත්තේ මගේ ඒවා කඩපු ඒවා දෙකක් තියෙනවා. ඒක නිසා මට ඒක දැම්මම ඕන වෙන්නේ නැති නිසා මම මේක පැක් එකේම තියුණා. මේ තියෙන්නේ මගේ මේ බොක්ස් එකට දාලා තියෙන්නේ. මේක දැම්මම හරි ලේසි ගන්න. මෙතනින් මෙහෙම ඕපන් කරලා අපිට ගන්න පුළුවන් මේක. මේ තියෙන්නේ ඒ දෙක. ආමර් කියන්න බැරි නම් මම මේ ෆ්‍රිජ් එකේ මේ ලයින් එක දාලා තියෙනවා. මේ ලයින් එක දැම්මට පස්සේ ඒක බඩු මෙහෙම මේ ලිස්සල යන්නේ නැහැ. ඒක මේ තියෙන්නේ මට මේ කේක් හදනකොට අවශ්‍ය වෙන මේ අපි මාෂ්මෙලෝස් ෆොන්ඩඩ් එක කරනවා නම් මේ ඒකට භාවිතා කරන වයිට් කලර් එකෙන් තියෙන මේ ෆොන්ඩඩ් මේ මේ මාෂ්මෙලෝස් ඒක තමයි. මේ මේ තියෙන්නේ මගේ අයිසින් ෂුගර් එක. ඒක මම ওই වගේ කන්ටේනර් එකේ දාලා තියෙනවා කැඩුවට පස්සේ. මොකද මේ ඇලි චූටි චූටි කුඹි වහනවා එළිය තියලා තිබුණොත්. මේ තියෙන්නේ ඇස්ට්‍රයිකර්. ඊට පස්සේ තියෙනවා මේ තියෙන්නේ මගේ ඊයේ කේක් එකක් තිබුණා. ඒකේ හදලා විරච්ච අයිසින් बट आइसिंग එක මෙතන තියෙනවා. මේ ස්ට්‍රෝබෙරි ජෑම් එකක් හදිස්සියේ චොක්ලට් කේක් වල හරි මොනවා හරි මික්ස් කරන්න ඕනොත් ඒකට භාවිතා කරන එකක්. මේ තියෙන්නේ මගේ හයිලන්ඩ් බටර්. මෙතන තියෙනවා මේ පොඩි පොඩි කේක්ස් වලට දාන්න ගන්න චූටි චූටි මේ ස්ප්‍රින්කල් සේවා sugar balls. තව චූටි මගේ ඉතුරු වෙච්ච ෆොන්ඩඩ් මේ බෝල් එකක් තියෙනවා. ඒකත් මම මේකෙම තියලා තියෙන්නේ. හරි, ඊළඟ එකට යනවා නම් මේ තියෙන මගේ ෆ්‍රිජ් එකේ ඊළඟ තට්ටුව මගේ යෝගට් සියන එක. දැන් මේක යෝගට්ස් ඇත්තටම ඉවර වෙලා තියෙන්නේ. මේ පොඩ්ඩයි තව තියෙන්නේ. මම ඉතින් ඒකටම දැම්ම මගේ මේ ෆ්‍රෙෂ් මිල්ක් මේ පැකට් එක. මම අර මේ ෆ්‍රෙෂ් මිල්ක් අර ලොකු බොක්ස් එකේ එන එක නැත්තම් මේ පැකට්ස් ගන්නවා. පැකට් එක කැඩුවට පස්සේ මම ඒක ආයි දාලා තියෙන්නේ මේ ග්ලාස් බොටල්ස් වල. ග්ලාස් බොටල්ස් කියන්නේ අර කඩිත් ගන්න තියන නැත්තම් අපේ ওই ජෑම් බෝතල් ඉතුරු වෙලා ඉවර වෙලා ඉතුරු වෙන බෝතලෙත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ තියෙන පොඩි අයට පොඩි පොඩි බඩගිනි වලට කෑමට ගන්න ඒවා ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ බයිට්ස් බයිට් වගේක් මේ කෝන්ෆ්ලෙක්ස් මම මේවට දාලා තිබ්බා. මොකද මේ දෙක තුනකටම මේ මෙතනින් මේකෙන් ගන්නත් පුළුවන් මෙහෙම තිබුණාම. නැත්තයි කර තිබුණාම ඔක්කොම ඒගොල්ලෝ සමහරලාට ඇරලා දාලා යනවා. එහෙම වුණාම අර හුලං වැදුනහම මේක ආයි පාවිච්චි කරන්න බෑ. මේත් ඒ වගේ. මම මේ බොක්සස් ගෙනහලා තියා මේ මේ මේක මේ ගොඩක් වටිනවා. මේ අපිට මේ ඕන වෙලාවට මේකෙ මෙහෙම කප් එකෙන් මිශ්‍ර කරලා අරගන්න පුළුවන්. ඒක මේ තියෙන්නේ රටේදී. මේ තියෙන්නේ කජු. කජුත් මං එහෙම දාගත්තා. මට හදිස්සියකට මේ මේ ටක් ගාලා ගන්න ලේසි වෙන්න පුළුවන් නිසා මේක ඉවර වෙලා. ඒ වගේම මේ තියෙන්නේ ජෑම් සෝරි මේ තියෙන්නේ මේ ජෙලි එකක් හදලා මම දැම්ම ෆ්‍රිජ් එකේ. ඒක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මේ මේකත් මේවා මම ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නුවේ. මම මේකේ දාලා තියෙන්නේ හදිස්සියේ يعني
මම එලවලු දානවා බොක්සස් වල යට ඒ උනාට හදිස්සියකට ටක් ගාලා ගන්න ලේසි වෙන්න මම එලවලු මේ මාළු මිරිස් තක්කාලි චූටි අමු මිරිස් කොච්චි වගේ දේවල් දෙහි ඒ ಜಾති හතර මම මේ 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 පොඩි මේවා හතරේ දාලා තියෙනවා මොකද මට ටක් ගාලා ගන්න ඕන වෙනිච්ච ගමන් මේ अरे यार तीन लोग को बॉक्सेस ऐसे ऐसे करने होने हैं मित्र तीन बार मैं मेरे का पहली दावा साथ ही है ना दावा से कि तूने कहीं मेरे उन्हाँ मंगा पाओ अरे यार तो बॉक्सेस किंग आ रखे ना मैं वटे अरे पाउडर दाग करना हरी ये लागर तो ये ना मागे मैं ताटू है मित्र नहीं पहले मांगोड़ा कैमरा वाले तमा में कहने के दर නිකම ගෙඩිය පිටින් තියුනහම නරක් වෙන නිසා මම ඒක මේ කපල බොක්සස් වලට දැම්මා මේ තියෙන මේ තුනම ගස් ලැබු මේ තියෙන්නේ පොල් කිරි පොල් ගාලා ඉතුරුනේ මේ කොළ මේ කොළ මැලුමක් හදන්න වගේ පොල් චුට්ටක් ඉතුරු කරලා ඉතුරු ටික බ්ලෙන්ඩ් කරලා මේ බොක්සස් එකට දාලා තියෙන්නේ මේ මේ තියෙන්නේ හාල් මැස්සොයි හාල් මැස්ස මන් තියලා තියෙන්නේ මේ ආලට පේන්නන්න මෙන්න මේ වගේ या टाइट बॉटल लेके तमाम हाल में सुधाला तीन ने ओलुटी का खाले ला होने टा मैं दाला तीन हो आवश्य लावा टार गान्ना मैं तीन ने खारा वाला तमाम आरवी दीर्घ की नाला खापला मैं वाके बॉटल लेके दाला तीन हो मैं तीन वाके उंबल काढ़े बोतले ඒ ටිකත් මම ෆ්‍රිජ් එකේ තියන්නේ මොකද සමහර අය හිතාවි අයි මේ මේ මේවත් ෆ්‍රිජ් එකේ දාන්න කියලා ඒ වුණාට මම කලින් ඒව එළියේ තියලා තිබුණේ ඒ වුණාට ටික දවසක් යනකොට හාල් මැස්ස වල වතුර වගේ තෙත් වෙලා වගේ යටට මේවා වෙලා මේ ඊට පස්සේ කරවල හැම නරක් වෙන්න ගත්තා නිකන් පුස් පැදිලා නිකන් රතු පාට වෙලා වගේ වුණා දැන් ෆ්‍රිජ් එකේ මම ඊට පස්සේ දාලා තිබුණාම කිසිම ප්‍රශ්නයක් නැහැ හොඳට ෆ්‍රිජ් එකේ තියෙනවා ඒක තියෙනකොට හැබැයි අපි අර ඒකේ ගඳ එළියට එන්නේ නැති වෙන්න හොඳ බොටල්ස් වල දාලා වහලා තියන්න ඕනේ එතකොට මේ තියෙන්නේ මගේ මේක යට මේක තමයි මම එලවලු කැපුවට පස්සේ දාන්න එක මේ තියෙන්නේ කපපු මගේ මේ සතියට ගන්න එලවලු ටික මෙතන තියෙනවා ආ ඔයගොල්ලන්ට පෙන්නන්න ගොඩක් දෙනෙක් මගෙන් අහනවා මේ ඇහුවා ගොඩක් දෙනෙක් ඇහුවා මේ බතල කපල ෆ්‍රිජ් එකේ දැම්මහම කහට පිපෙන්නේ නැද්ද කියලා මේ තියෙන්නේ මම කපලා තියෙන බතල එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ මං අර සුදු පාට බතල කපලා දැන් ගිය සතියේ මම සෙනසුරාදා කපලා තිබ්බේ ඊට පස්සේ සිකුරාදා මේ ඊළඟ දවස් 6කට පස්සේ සිකුරාදා තමයි මම ඒක කෑමට හැදුවේ ඒක කිසිම ප්‍රශ්නයක් වෙලා තිබුණ නැහැ කහට පිපිලි එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ මං ඒකේ ෆොටෝ එකකුත් දාන්නම් මේ තියෙන්නේ වට්ටක්කා මේ තියෙන්නේ ආ ෆ්‍රයි දාලා ගත්ත කරවිල බීට් මේ තියෙන්නේ no fall collar මේ තියෙන්නේ no fall ඒක අද හෙට උයන්න මම හැමම කපලා තිබ්බා ලේසියට නැත්තා උදේට කපන්න අමාරුයි ඊට පස්සේ මේ තියෙන්නේ මට ගොඩ දෙනෙක් කිව්වා මේ එලවලු ෆ්‍රිජ් එකට දානකොට හොඳට කෝදලා තෙත අයින් වුණාට පස්සේ ෆ්‍රිජ් එකට දාන්න කියලා නිකන් දාන්න නැතුව මේ මම කලින් එකේ එහෙම නෙමෙයි කරේ ඒ නිසා හැමෝම ඊට පස්සේ කරනකොට ඒ විදියට කරන්න මේ තියෙන්නේ අමු මිරිස් මම මට මෙතන දාගෙන තියෙනවා ඒකට අඩුපාඩු වුණාම මම මෙතනින් අරගෙන ඒකට දා ගන්නවා එතකම් මේ විදිහට ටිෂු එකක ඔතලා තමයි මම අම්මිරිස් අරගෙන තියන්නේ ඊට පස්සේ මේ තියෙන දෙහි දෙහි මේ විදිහට තියන්න කියලා කිව්වේ මගේ යාළුවේ සුපේෂලා තමයි මට කිව්වේ දෙහි මේ විදිහට අරන් තියන්න කොච්චර කාලයක් තිබුණා මොකුත්ම වෙන්නේ නැහැ ඒකෝ ටිෂු මෙහෙම තව මේ අතරට ටිෂුස් තිබ්බත් ඒත් හොඳයි කිව්වා ටිෂු ආයි පරණ වෙලා වගේ තෙත වගේ ද වෙලා තියෙනවා ටිෂු ටික ආයි අයින් කරලා आय मे विधि मे वहाल तीन दि किसी दया पेन्न गोड़ा खाले तीयागा फुल हुआ ये विधि दि तीयागा हर वीट पास मे तीन मगे फ्रिज के लंग मेके मगे इलेवल मम दाल तीन මංගර කලින් බොක්සස් වලට දාන ඕගලට පෙන්නලා තිනේ අන්නේ එලවලු තමයි මේ තියෙන්නේ එහෙම දාකුවා මේ තියෙන්නේ මේ බොන්චි එහෙම දාගත්ත
ගොඩක් දෙනෙක් අහලා තිබුණා මේ බොක්සස් කොහොමද ශරීරයට හිතකරද එහෙම එහෙම කියලා. ඇත්තටම මේක නම් මම මෙන්න මේක තමයි බොක්ස් එක, ප්ලාස්ටික් බොක්ස් එකක්. ලිඩ් එක නම් ටිකක් ඒක රබර් වගේ තියෙන්නේ. මේ තියෙන්නේ මම මේ විදිහට එලවලු ගත්ත ඒවා දාලා තියෙන්නේ. ඒ දෙකේම තියෙන්නේ තාම කපලා උයන ලෑස්ති කරලා තියෙන්නේ. උයන ලෑස්ති නොකරපු එළවලු තමයි මේ තට්ටු දෙකේ දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු ෆ්‍රිජ් එකේ දොරේ මොනවද මගේ තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ගෙදර හදාගත්ත ඇඹරැල්ල චට්නි එකක්. හරිම ලේසි එක හදන්න මේ සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ වගේම හරිම රසයි. මේ තියෙන්නේ මේ මගේ චොක්ලට් වයිට් චොක්ලට් වගේක් ඉතුරු වෙච්ච ඒ ටිකත් මම මෙතන තියලා තියෙනවා. මේ තියෙන්නේ කජු, මේ වියලි මිදි. ඊට පස්සේ මේ මෙතන තියෙන ගොඩක් පොඩි අයගේ අයිටම්ස්. මේ තියෙන්නේ මේ ඊසි චීසි කියලා චීස් මේ ස්ප්‍රෙඩ් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා චීස් පෙපර් ස්ප්‍රෙඩ් එකක්. මෙතන චීස් තියෙනවා පොඩි අයගේ. මේක මොනවද? මේ තියෙන්නේ මේ පොඩි බබාලට අර කන්න ගන්න සීරියල්. මේ තියෙන තලයට මේක තියෙන්නේ මේක මේ ආයුර්වේද බෙහෙත් එකක් හදාගත්ත කොලෙස්ටරෝල් අර තෙල් එහෙම ෆැට් බර්නින් ඒවට කියලා හදපු එකක්. මෙතන තියෙනවා මම මේ චියා සීඩ්ස්, ෆ්ලෙක්ස් සීඩ්ස්. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේ මේකප් පොඩ්ඩක් බලන්න. මේ බොක්ස් එක මේ පැත්ත පවුඩර් වගේ දාගන්න පුළුවන්. මේකේ අපි මෙහෙම ගන්නවන්න ලේසි වෙන්න. මෙතන තියෙන්නේ කරාබු නැටි, පරණ මුංගු, ඒවා කුඩුත් තියෙනවා යට. මට අවශ්‍ය විදිහට හදාගන්න මම කුඩු කරලා ටිකක් තියාගෙන එකටම දාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මේ ඊස්ට්. ඊස්ට් එකත් මම ෆ්‍රිජ් එකේ තමයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ ග්ලූකෝස් පවුඩර් එකක්. මේ තියෙන්නේ සූකිරි යට. සූකිරි. මේ තියෙන්නේ කුරුදු කුඩු සිනමන් පවුඩර් එකක්. මේ තියෙන්නේ කෝපි, කෝපි කුඩු. මේ තියෙන්නේ දෙහි, ඇඹුල් රසය කියලා දෙහි තියෙන එකක්. ඊට පස්සේ මේකේ තියෙනවා මම ඔය පීට්සා හැම හදනකොට දාන්න ගත්ත ඔලිව් ඔයිල්, ඔලිව් ඔයිල්ස් නෙමෙයි ඔලිව්ස්. එතකොට මෙතන තියෙනවා ජෙලටින්. මෙතන තියෙනවා අබ ක්‍රීම් එක, සන් ක්වික් එකක් තියෙන. මේ තියෙන්නේ පැණි බෝතලයක්, මේ නෙස්කැෆේ එක, මේ සෝස් එක. මම මේ බොටල් එකකට දාලා තිබ්බ ලොකු සෝස් එකක් ගෙනල්ලා, මොකද මේ නැත්තම් අර හලාගෙන නිකන් නාස්ති කරනවා මේගොල්ලෝ. මේ තියෙන්නේ මේ පුහුල් දෝසි වගේක්. ඒකත් මේ ගෙදර හදපු පුහුල් දෝසි එකක්. මේ තියෙන්නේ මේ තියෙන්නේ යට මේ මයෝනිස් එකයි, බාබිකියු සෝස් එකයි, සෝ මේ ටොමැටෝ සෝස් එකයි. මේ තියෙන්නේ මේ චොක්ලට් සිරප් එක. හරි, මේ තමයි මගේ ෆ්‍රිජ් එකේ මේ පැත්ත. අපි බලමු ෆ්‍රිජ් එකේ අනිත් පැත්ත කොහොමද මොනවද තියෙන්නේ කියලා. මේ තමයි මගේ ෆ්‍රිජ් එකේ ෆීස් එක කෑල්ල. එතකොට මේ තියෙන්නේ මේකේ තියෙන්නේ අයිස් කියුබ්ස් දාන එක. මෙතන මේ අයිස් දාලා තියෙන්නේ. ඉන්න මම පෙන්නන්න. ඒකේ මේ දාලා තියෙන්නේ අයිස් කැට. අපි මේ විදියට කොහොමද ගලව ගන්න පුළුවන් වෙන්න. ඒක තියෙන්නේ මේක අවශ්‍ය නැත්තම් මෙතනින් අපිට ගලවලා අයින් කරන්න පුළුවන්. ඒක ඒ විදියට හදලා තියෙන්නේ. එතකොට මේ තට්ටුවේ තියෙන්නේ මේ අයිස්ක්‍රීම් නෙමෙයි ඔක්කොම, මෙන්න මේ දෙක විතරයි අයිස්ක්‍රීම් තියෙන්නේ. මේ තියෙන්නේ මේ මට අනෝද ගොඩක් තියෙන දවසක මට අනෝද වගේක් හම්බුණා. ඉතින් එකම දවසේ කන්න බැරි නිසා මම ඒ ටික ගලවලා මේ ෆ්‍රීසර් එකේ දැම්මා. මේ තියෙන්නේ ෆ්‍රීස් කරපු අනෝදා. මේ තුනේම තියෙන්නේ හාල් පිටි. අපේ අම්මා මට ගෙනල්ලා දෙනවා මේ හාල් පිටි කොටලා. මේ අර ඒක එළිය තිබ්බොත් නරක් වෙනවා. ෆ්‍රීසර් එකේ තිබුණාම ඕන කාලයක් තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මට අප්ප හදන්න ඔය එක එක කෑම වලට හාල් පිටි වලට මම මේකෙන් තමයි අරගන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ මේ කඩලා ඉතුරු වෙච්ච සොසේජස් වගේ. ඒ ඉතුරු භාගේ
මම මේ 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 බොක්සස් මම ඇත්තටම ගෙනල්ලා තියා ගන්නවා මොකද හදිස්සියකට ගෙදරට කවුරු හරි ආවොත් ඒ වෙලාවට මොනවද දෙන්න නැත්තම් මම ටක් ගාලා මේ මේවා එයා ෆ්‍රයි එකේ දාලා ගන්න පුළුවන් ලේසි වෙන තමයි මම මේ ගෙනල්ලා තියාගෙන ඉන්නේ මේ තියෙන්නේ කොච්චි බයිට් මම ලොකු බොක්සස් වලින් ගන්න ඒවා මේ තියෙන්නේ ෆිෂ් රෝල්ස් අර මම පෙන්නන්න කොහොමද ඒක තියෙන්නේ කියලා මේ තියෙන්නේ රෝල්ස් කවුරු හරි ආවම මට හරි ලේසි මේ තේ දෙන්න එහෙම ටක් ගාලා මම මේන් ටිකක් අරගෙන යා ෆ්‍රයි එකේ දාලා අරගන්නවා ඒ වගේ තමයි මේ තියෙන්නේ එහෙම ගෙනලා තියාගත්ත ඩ්‍රම්ස් ඩ්‍රමර් ඕකේ මේ තියෙන චිකන් නකල්ස් මේ තියෙන්නේ මේ මාළු මේ මට අර යටද කෑලි වල දාන ඉඳ මදි වෙච්ච ඒවා මම මෙහෙම දැම්මා මේ තියෙන්නේ මාළු මේ මේක මම මේ කළු පාට බොක්ස් එකක දැම්මා අඳුර ගන්න ලේසි වෙන මේ තියෙන්නේ මේ රව් මාළු එකක් හම්බුණා ඒකේ මේ තියෙන්නේ චිකන් චිකන් ඒ වගේම ඉස්සෝ තමයි මේ කෑලි තියෙන්නේ එතකොට මේකේ තියෙනවා මේ ඔක්කොම මාළු මාළු එක එක විදිය ගල් මාළු තියෙනවා සාලියෝ තියෙනවා කෙලවල්ලා තලපත් ඔක්කොම දාලා ඒක තමයි තියෙන්නේ මේ තියෙන්නේ මට ෆ්‍රිජ් එකේ ඉඩමදි වුණා අර වෙයි දාන්න ඒක නිසා මෙතන තියෙන්නේ මාළු ඒ වගේම මම මේ මීට් බෝල්ස් මම එකපාර එක ඕඩර් කළාම ගෙන්න ගත්තා මේ අර බොක්සස්ුයි මේ 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 मीट बॉल पैक्स सोसेजस् पैक ये टीका मम मुखद मट हदीसीट ओन हम मे हडियान वड़ा लेसी पारती आगत हम मे थी आप मनोहरी सैंडविचस वगे यूज करवाम बर्गर वर्ट एक फस्ट मे थी मोसरेला चीज मे पीजा वर्ट दे फ्रिज की अने पर क्या मे मम मम तीति मुल अने के मंगेदा सूपर मार्केट गिहल बेलो हम या फीसरे की दालती है फीसरे की मे गुड़ा खाले तीयन मेक तम मगे फ्रिज गोड़ने मगे हेलवा मे फ्रिज वीडियो कल दाने कोहमद बड़ू फ्रिज दाने कोहमद ऑर्गनज के कीला पेन अला मम्मी वीडियो करे कऊर हरी मेम वरदी बति मम्मे बड़गे ना गुड गागन इनवा कीम पड़ पसने की कोई बड़गिन तीयागण हदीसी एक कैम इलाना ऐ थिंक हेम एक कैम इलान अट मट कड़ी दूद बड़गे बेहसा गिन तीयागनला हम हदल दिन तीयागन मे इवागे मे केक्टम्स मैं केक्स करना मगे बिजनेस हकट एक मम्मी केक्स ईटम्स गिन तीयागे मुखद मे संहार पुलवा मे गिना गुड़ हागने नरक मेम तीयागने पुलवा एक मम्मी की क्यूब मेम मे गुड़ हागने मे पड़ पास किन्नी सातमा अब दिन इतना किन्न इतना मेम ओन विना फ्रिज पोड तीन हम अब दिन इतना अरे पड़ आई वाशनी सातमा मे भी दीर पड़ो मम मे भी दीर दाला तीयगा मे भी दीर कपल मेम तीयगा मट मे गिदर वेड वाले लेसी वेना पड़ आगे वेड मे कुर्सी इलागत खाले मट एक मम्मी दीट कपल पोल की मम्मी दीट अदर फ्रिज की दाल तीन खरवल हाल मेस समीन मेम खरवल हाल मेस दरकतम हेतु मट उदय कप कपैन मारे मम्मी दीट कपल तीप अग्न अरगे मट उदय वेन ले हर थिंक हेमोट हेम दागे मारते इट पे हेमोट मोहम स्तूति मनोहर दुलवा ඉතින් ඉස්සරහට මේ වගේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ලස්සන වීඩියෝ එකකින් ආපහු හමු වෙනකම් බොහොම ස්තුතියි හැමෝටම